අපි තාමත් කැපුණේ නැහැ. net run rate එකෙන් අපිට වැඩක් නැහැ. පැතුම්ට අතහැරුණු කිවිදඩයම කතා කරමු Road to World Cup T20 තුනේ. අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම සුපිරි 12 දෙනාගේ වටේ තවත් සුපිරි ජයග්‍රහණයක් වාර්තා කරමින් නව ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට වේදනාත්මක පරාජයක් උරුම කරමින් මේ ලබාගත් දැවැන්ත පරාජයත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය එහෙම නැත්නම් net run rate එක ඇෆ්ගනිස්තාන කණ්ඩායමටත් වඩා අඩු වෙලත් තවමත් points table එකේ ශ්‍රී ලංකාව ඉන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට වඩා උඩින් කොහොමද එහෙම උනේ නව ශ්‍රී ලංකා කණ්ඩායම table top වෙලා හිටියත් තවමත් ඔවුනුත් මේ තරගාවලින් ඉවතට විසවීමේ අවධානමක ඉන්නවා. ඒ වගේම පොයින්ට්ස් ටේබල් එකේ යටම ඉන්න ඇෆ්ගනිස්තානයටත් තවමත් අවසන් පූර්ව වටයට යන්න අවස්ථාව තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකාවටත් තවමත් ජයග්‍රාහී බලාපොරොත්තු තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමටත් ඒ විදිහට ජයග්‍රාහී බලාපොරොත්තු තියෙනකොට ඔයාලටත් පුළුවන් ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු තියාගන්න Thagikade.lk එක්ක එකතු වෙලා පල්ලෙහා තියෙන description එකේ තියෙන link එකෙන් යන්න Thagikade.lk වෙතට එයාලා ලෝකුසුලාන තරගාවලියේ හැම තරගයකදීම ප්‍රශ්න 10 ගානේ අහනවා ඔයාලගෙන්. ඒ ප්‍රශ්න වලට උත්තර දීලා සතිපතා තියෙන දිනුම් ඇදීම් වලින් mystery gift box දිනා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අවසන් දිනුම් ඇදීමෙන් පළමු ත්‍යාගයේ විදියට රුපියල් 50000ක් වටින තෑගි දිනා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම රුපියල් 250000ක් වටිනා තෑගි මේ දිනුම් ඇදීම් වලින් දිනා ගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් උත්සාහ කරලා බලන්න මේ සුපර් ලීග් වටේ තරඟවලදී ඒගොල්ලෝ සුපර් ඩ්‍රෝ එකක් තියෙනවා. මේ සුපර් ඩ්‍රෝ එකේනුත් ඔයාලගෙන් වෙනම ප්‍රශ්න අහලා වෙනම විශේෂ තෑගි දෙන්නත් එයාලා සූදානම් වෙනවා. ඉතින් පල්ලෙහා තියෙන link එකෙන් ගිහිල්ලා බලන්න කොහොමද මේකට register වෙන්නේ. මේ සියලු තොරතුරු ඔයාලට එතනින් දැනගන්න පුළුවන්. සිඩ්නි තනතිරුව කලින් තරඟ දෙක හා සමානම තනතිරුවක් තමයි නිර්මාණය වෙලා තිබුණේ. නමුත් අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා මේ තනතිරුවේ පැලුම් තිබුණා. ඒ වගේම කලින් ජීව ගුණයෙන් තිබිච්ච තනකොළ දැන් මැලවිලා වියලිච්ච තනකොළ තමයි තිබුණේ. ඉතින් මේ තත්ත්වයත් එක්ක කලින් තරම් ලකුණු මේ ක්‍රීඩා පිටියේ තිබුණේ නැහැ. ඒ වගේම තමයි ඉපිලීම කලින් දින දෙකේ තරම් හොඳ ඉපිලීමක් තිබුණේ නැහැ. ඒ වගේම වේගයේත් යම්කිසි අඩාල වීමක් අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා. මේ තත්ත්වයත් එක්ක ලකුණු 160ක් 170ක් කියන්නේ ඊටාම හොඳ ලකුණු සංඛ්‍යාවක් බවට පත් වුණා. කාසියවාසී ජයග්‍රහණය කළේ නව ශ්‍රී ලංකා නායක කේන් විලියම්සන් විවාදයකින් තොරවම ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගන්න. ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව හොඳ ලකුණු සංඛ්‍යාවක් බෝඩ් එකට දාලා ඒ පීඩනය ලබා දීම තමයි ඔහුගේ ඉලක්කය බවට පත් වුණේ. දසුන් සඳහන් කළේ කාසියවාසී ජයගත්තා නම් පළමුවෙන් පන්දුවට පහර දෙනවා කියලා. ශ්‍රී ලංකා කණ්ඩායම විදුගේ ඩ්‍රීම් 11 එකමයි ක්‍රීඩා කළේ. බින්රු ප්‍රනාන්දු වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වෙලා තිබුණා. අවුරුදු 3කට පස්සේ තමයි කසුන් ශ්‍රී ලංකා 2020 අන්තර්ජාතික කණ්ඩායම නියෝජනය කළේ. නව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කමක් සිදු කරලා තිබුණා. ඔවුන් මාක් චැප්මන් වමත් පිතිකරුවා සහ දඟපන්දු යවන්නා වෙනුවට ඩැරල් මිචෙල් දකුණත් පිතිකරු සහ මදවේග පන්දු යවන්නා කණ්ඩායමට කැඳවලා තිබුණා. පෙරදැක්මේදී අපි බලාපොරොත්තු වුණා වගේම දඟපන්දුවෙන් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවේම ආරම්භ කළේ. මහේෂ් තීක්ෂණ ප්‍රථම පන්දුවාරයේ ක්‍රියාත්මක කරමින් ප්‍රහාරාත්මක පිතිකරු ෆින් ඇලන්ගේ කඩුල්ල ලබා ගන්න සමත් වුණා. ෆ්ලිකා පන්දුවක් ලෙසින් කඩුල්ල තුලට යොමු කරපු පන්දුවට කඩුල්ල විවෘත කරමින් පහරක් එල්ල කරන්නයි ෆින් ඇලන් උත්සාහ කළේ. නමුත් ඔහු බලාපොරොත්තු වුණාට වඩා ඉපිලීමක් ඇතිව ආපු පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදුනා. තුන්වෙනි පන්දුවාරයේදී පන්දුව අතරගත්ත ධනංජයද සිල්වා වමත් පිතිකරු ඩෙවොන් කොන්වේ දවා ගන්න සමත් උනේ කලින් දැවී යාමේම කාබන් කොපියක් සටහන් කරමින්. කසුන් රාජිත කඩුලෙන් තුලට සහ කඩුලෙන් ඉවතට වේගයෙන් සහ වේගය අඩාල කරමින් මනා සංකලනයකින් යුතුව පන්දුව දෝලනය කරන්න සමත් වුණා. මේ දෝලනයත් එක්ක කපිටයිනෙන් පිටත පතිත වෙච්ච පන්දුවකට පිට යොමු කරපු කේන් විලියම්සන් කුසල් මෙන්ඩිස් වෙතට පහසු උඩ පන්දුවක් දෙමින් දැවී ගියා. පවර්ප්ලේ අවස්ථාව නිමාව දැක්කේ ලකුණු 25කට කඩලු 3ක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටිමින් කෙසේ වෙතත් 7 වෙනි පන්දුවාරයේදී ශ්‍රී ලංකාව අතේ තිබිච්ච තරඟයේ ගිලිහි ගියේ පැතුම් නිසංක වෙතින් ගිලිහි ගිය පහසු උඩ පන්දුවත් සමගින්. ග්ලෙන් ෆිලිප්ස් වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ ලෝන් ඕෆ් කලාපයට ඉහළින් එල්ල කළ පහර පහසු උඩ පන්දුවක් විදිහට පැතුම් නිසංක වෙතට ඇදී ආවා. නමුත් ඔහු වෙතින් මේ පහසු උඩ පන්දුව ගිලිහිලා ගියා. පැතුම් නිසංක සාමාන්‍යයෙන් පිටියේ ඉතාමත්ම හොඳ විශිෂ්ට පන්දු රකින්නෙක්. ඔහු අපහසු උඩ පන්දු රසක් රැකගෙන තිබෙනවා. නමුත් මේ අවස්ථාවේදී ඉතාම පහසු උඩ පන්දුවක් ඔහු වෙතින් ගිලිහි ගියා. මේ උඩ පන්දුව රැක ගැනීමේදී අපි දැක්කා ඔහුගේ පාදයක් පසුපසට යනවා. මේකත් එක්ක පන්දුව අතේ වැඩි ගිලිහි ගියා. ඔහු මේ පාදයේ පසුපසට තැබීමත් එක්ක යලිත් ඔහුට අත දිගු කරලා පන්දුව රැක ගන්නට තිබු අවස්ථාව ගිලිහිලා ගියා. පැතුම් හරියටම ස්ථානගත උනේ නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද ඔහු තව අඩියක් පසුපසට තියන්න නැතුව ඒ හිටපු ස්ථානයේම ඉඳලා පන්දුව රැකගත්තා නම් දෙවන අවස්ථාවේ හෝ පන්දුව රැක ගැනීමේ ඉඩක් තිබුණා. කෙසේ වෙතත් ඉතාම අවාසනාවන්ත විදිහට ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 12ක් ලබා සිටියදී දීපු උඩ පන්දුව ඔහු වෙතින් ගිලිහි ගියා. මිචෙල් සහ ෆිලිප්ස් පන්දු වාර 10 අවසන් වෙද්දී නවසීලන්ත ලකුණු පූර්ව ලකුණු 54ක් බවට පත් කළේ. කණ්ඩායම ස්ථාවර තත්වයකට අරගෙන එමින් ලකුණු 45ක් ලබා සිටියේදී ග්ලෙන් ෆිලිප්ස් ලබා දීපු උඩ පන්දුවක් දසුන් ශානක වෙතින් මිඩ් ඔෆ් කලාපයේදී ගිලිහි ගියා. ඔහු ලෝන් ඔෆ් කලාපයේ සිට සෑහෙන දුරක් ඉදිරියට දිවාව උඩ පන්දුව රැක ගන්න. නමුත් අවසන් මොහොතේදී ඔහුට එය ග්‍රහණය කර ගන්නට නොහැකි වුණා. ඩැරල් මිචෙල් සහ ග්ලෙන් ෆිලිප්ස් අතර සබඳතාවයක් ගොඩ නැගෙමින් තිබියදී දසුන් ශානක පන්දුව අතට නොගැනීම බරපතල අඩුපාඩුවක් විදිහටයි විදු දකින්නේ. දෙකින් දිගටම විදු මේ වීඩියෝ මාලාව තුළ පෙන්වා දෙන කාරණේ තමයි දසුන් ශානකගේ පන්දු වැයීමේ තිබෙන වැදගත්කම. මොකද දසුන් කියන්නේ පාර්ට්නර්ෂිප් බ්‍රේකර් කෙනෙක්. ඔහුගේ වේගය මේ තම තීරුවට ඉතාම හොඳින් ගැලපෙනවා. ඒ වගේම ඔහු සතුව කට පන්දු තිබෙනවා. ඔහු සතුව හොඳ වේරියේෂන් එකක් තියෙනවා. ඉතින් මේ නිසා පැහැදිලිවම කඩුල්ලක් බිඳහෙලීමේ හැකියාව ඔහු සතුව තිබෙනවා. ඒ වගේම තමයි මේ පිතිකරුවන් දෙදෙනා අපේ පන්දු යවන්නට හුරු වෙමින් ඉන්න මොහොතේ තවත් පන්දු යවන්නෙක් ආපුවාම ඔහුටත් හුරු වීම ඔවුන්ට අභියෝගයක් බවට පත් වෙනවා. ඉතින් මේ නිසා ඔවුන්ව පීඩණයට පත් කරන්න තිබුණ අපේ උපරිම බෝලිං ස්ට්‍රෙන්ත් එක යොදා ගත්තා නම් නමුත් මේ අවසරයෙන් ප්‍රයෝජනය ගත්ත පිතිකරුවන් දෙදෙනා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ වේගය අඩාල කරමින් ඔවුන් නිරන්තරයෙන් යොමු කරපු පන්දු අධ්‍යයනය කරමින් ප්‍රබල ප්‍රහාරයකට සූදානම් වුණා. 14 වෙනි පන්දු වාරයේදී චාමික කරුණාරත්නට එරෙහිව ලකුණු 18ක් ලබා ගැනීමත් එක්ක ඔවුන් තමන්ගේ පීඩණය සෑහෙන තරම් දුරට නිදහස් කරගන්න සමත් වුණා. 15 වෙනි පන්දු වාරයේදී ගුග්ලි පන්දුවක් යොමු කරමින් ඩැරල් මිචෙල්ගේ කඩුල්ල ලබා ගැනීමට වනිදු හසරංග සමත් වුණේ. ඔවුන් දෙදෙනා 4 වෙනි කඩුල්ලට ගොඩනගපු ලකුණු 84ක සබඳතාවය බිඳ දමමින් 18 වෙනි පන්දු වාරයේදී ක්‍රියාත්මක වෙච්ච කසුන් රාජිත ජිමි නීෂම්ගේ කඩුල්ල ලබා ගත්තේ දසුන් ශානක වෙතට ලබාදීපු පහසු උඩ පන්දුවක් සමගින්. ලකුණු 12දී අතහැරිච්ච පන්දුවෙන් ලබාගත් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත ග්ලෙන් ෆිලිප්ස් තමන්ගේ දෙවැනි 2020 අන්තර්ජාතික ශතකය වාර්තා කරන්න සමත් වුණේ නවසීලන්ත ලකුණු පූර්ව ලකුණු 167ක් දක්වා ඉහළ නංවමින්. ඔහු හැරෙන්නට නවසීලන්තයේ වෙනත් කැපී පෙනෙන ඉනිමක් අපට දැක ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. යම් හේකින් මේ කඩුල්ල ලබා ගත්තා නම් නවසීලන්තයේ ලකුණු 130කට අඩුවෙන් සීමා කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට පැහැදිලිවම හැකියාවක් තිබුණා කියලායි විදූ දකින්නේ. ඒ වගේම පිටියේ පන්දු රැකීම මේ උඩ පන්දු වලට අමතරව පිටියේ පන්දු රැකීමේ දුර්වලතා රසක් අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා. මේ තනතිරුවේ යම්කිසි අවුට්ෆීල්ඩ් එකේ තියෙන ලිස්සන සුළු ස්වභාවයක්ද කියන එක හරියටම පැහැදිලි නැහැ. කෙසේ වෙතත් මේක අපිට සෑහෙන වශයෙන් දැක ගන්න හැකියාවක් ලැබුණා. මේ ක්‍රීඩකින් බොහෝ දෙනෙක් වෙතින් පන්දු ගිලිහි ගියා. මේකෙන් එක ලකුණු දෙක බවට පත්වනා ලකුණු නොතිබූ අවස්ථාවන් වල ලකුණු ලබා ගන්න ඔවුන්ට හැකියාවක් ලැබුණා. ලකුණු 10ක් 15ක් පමණ ප්‍රමාණයක් මේ මිස්ෆීල්ඩ්ස් වලින් නවසීලන්ත කණ්ඩායමට ලැබුණා. අවසන් පන්දු වාර 10 තුළදී ලකුණු 113ක් ලබා ගන්න නවසීලන්ත පිතිකරුවන් සමත් වුණා. ට්‍රෙන්ට් බෝල්ට්, ලොකි ෆර්ගසන් සහ ටිම් සවුති වගේ පන්දු යවන්නන් ඉදිරියේ ලකුණු 167ක් කියන්නේ ඉතාමත්ම හොඳ ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් බවට පත් වෙනවා ඕනෑම ප්‍රතිවාදී කණ්ඩායමකට. ස්කෝබෝඩ් ප්‍රෙෂර් එකත් උඩ පන්දුව අතහැරීමෙන් තිබිච්ච පීඩනයත් පැතුම් නිස්සංකට යම්තාක් දුරකට බලපාන්න ඇති කියලා විදූ හිතනවා. මේ දැවැන්ත ලකුණු පූර්ව හඹා යන්න ආපු ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුළු තුන පළමු පන්දු වාර 2 තුලදී බිඳ වැටුණා. පැතුම් නිස්සංක ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින් දැවී ගියා. කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා ට්‍රෙන්ට් බෝල්ට් ක්‍රියාත්මක කරපු දෙවැනි පන්දු වාරයේදී දැවී ගියා. මෙන්ඩිස් කඩුළු රකින්න ඩෙවොන් කොන්වේ වෙතට උඩ පන්දුවක් ලබා දුන්නා. ධනංජයගේ පිත්තේ යටි කෙළවරේ වැදිච්ච පන්දුව කඩුල්ලේ වැදීමෙන් ධනංජයගේ කඩුල්ල අහිමි වුණා. ට්‍රෙන්ට් බෝල් ක්‍රියාත්මක කරපු තරගයේ 5 වෙනි පන්දු වාරයේදී ඔහු යවු නකල් බෝල් එකකට ස්ක්වයර් ඩ්‍රයිව් පහරක් එල්ල කරන්න උත්සාහ කරපු චරිත් අසලංක දැවී ගියේ. පිත්තේ කෙළවරක වැදිච්ච පන්දුව බෑක්වර්ඩ් පොයින්ට්හි පන්දු රකිමින් සිටි ෆින් ඇලන් විසින් විශිෂ්ට උඩ පන්දුවක් ලෙසින් රැක ගැනීමත් සමගින් ඉතාමත්ම පහළින් නැදී ආපු මේ උඩ පන්දුව සුරකිව රැක ගන්න ෆින් ඇලන්ට හැකියාවක් ලැබුණා. පිතිකරණ පෙළගැස්මේ වෙනසක් සිදු කරමින් චාමික කරුණාරත්න අංක 5 පිතිකරුවා විදිහට පිටියට පිවිසුනේ සබඳතාවයක් ගොඩනගමින් මේ කඩළු බිඳී යාම නවත්වා ගනිමින් දසුන්ට සහ වනිඳුට පසුපැලින් වේගවත් ප්‍රහාරයකට අවශ්‍ය කරන පසුබිම සකසන්න. වෙතත් පවර්ප්ලේ පන්දු වාරයෙන් පස්සේ ක්‍රියාත්මක කරපු පළමු පන්දුවේදී මිචෙල් සැන්ට්න ක්‍රියාත්මක කරපු පළමු පන්දුවේදීම ඔහු ඩීප් මිඩ්විකට් කලාපයට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ ඔහුගෙන් බලාපොරොත්තු වෙච්ච වගකීම නිසි පරිදි ඉටු නොකරමින් චාමික කරුණාරත්න හොඳින් සම්බන්ධතා ගොඩනැගිය හැකි ක්‍රීඩකෙක්. ඉතින් ඔහුගෙන් බලාපොරොත්තු වුණේ ඔහුව පිටකරන ලැස්තුවේ ඉහළින් එවලා මේ කාරණය ඔහුට ලබා දීපු අවස්ථාවෙන් ඔහු නිසි ප්‍රයෝජනය ගත්තේ නැහැ කියලායි විදූ දකින්නේ. දසුන් සහ බානු අතරේ ලකුණු 34ක සමබදතාවයක් ගොඩ නැගුණේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් වෙතට යම් බලාපොරොත්තුවක් ඇති කරමින්. කෙසේ වෙතත් ලොකි ෆර්ගසන්ගේ පන්දුවක් හමුවේ බානුක රාජපක්ෂ දැවී ගියේ මිඩ් ඔෆ් කලාපයේ පන්දු රකිමින් සිටි කේන් විලියම්සන් වෙතට පහසු උඩ පන්දුවක් ලබා දෙමින්. ලොකි ෆර්ගසන් පිටින් ඉවත යවපු පන්දු දෙකකටම බානුක රාජපක්ෂ පහර එල්ල කරන්න සමත් වුණා. නමුත් ඉන් පසුව ලොකි ෆර්ගසන් ඒ ස්ථානයේම පන්දුව පතිත කරමින් කඩුල්ල තුලට පන්දුව යොමු කරන්නට කටයුතු කළා. ඒ අවස්ථාවේදී බානුක රාජපක්ෂට බැටින් රූම් එකක් තිබුණේ නැහැ. කඩුල්ල තුලට පන්දුව ආපු නිසා මේ නිසා ඔහු එල්ල කරපු පහර කලින් වගේ යාර්ථීය සීමාවෙන් ඔබට යන්නේ නැතුව එක තැන යාර්ථීය සීමාව තුල ඉහළ නැගුණා. මේ අනුව බානුක රාජපක්ෂගේ ඉනිම අවසන් වුණා. වනිදු හසරංග ඉෂ්සෝදගේ වේගය අඩාල කරමින් යොමු කරපු පන්දුවකට එක්ස්ට්‍රා කවර්හි පන්දු රකිමින් සිටි කේන් විලියම්සන් වෙතට පහසු උඩ පන්දුවක් දෙමින් දැවී ගියා. එතනින් එහාට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩළු එකිනෙක බිඳ වැටුණත් කසුන් සහ දසුන් 9 වෙනි කඩළු වෙනුවෙන් ලකුණු 28ක සමබදතාවයක් ගොඩනගන්නට සමත් වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 102කට සීමා වුණේ ලකුණු 65ක පරාජයක් උරුම කරගනිමින්. අමුතුවෙන් සටහන් කළ යුතු නැහැ. ටර්නින් පොයින්ට් එක බවට පත් වුණේ වෙනදා පිටියේ විශිෂ්ට පන්දු රකින්නෙක් වෙච්ච පැතුම් නිස්සංක අතින් ගිලිහි ගිය ග්ලෙන් ෆිලිප්ස්ගේ උඩ පන්දුව. ලකුණු 12 දී ගිලිහි ගිය මේ උඩ පන්දුව නිසා ලකුණු 104ක් එකතු කරගන්න ග්ලෙන් ෆිලිප්ස්ට හැකියාව ලැබුණා. ට්‍රෙන්ට් බෝල්ට් තමන්ගේ හොඳම 20-20 අන්තර්ජාතික පන්දුවේම සටහන් කරමින් ලකුණු 13කට කඩළු 4ක් දබා ගන්න සමත් වුණා. ටිම් සවුති නැවතත් ලෝකේ වැඩිම 20-20 අන්තර්ජාතික කඩළු ලාභියා බවට පත්වෙන්න සමත් වුණා. ග්ලෙන් ෆිලිප්ස් 20-20 ලෝක කුසලාන තරගාවලියක ලබාගත් තමන්ගේ පළමු ශතකය වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානයත් හිමි කරගන්න සමත් වුණා. මේ තරගාවලියේ අඩුම පවර් ප්ලේ ලකුණු සංඛ්‍යාව විදිහට සටහන් වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ එමීර් කණ්ඩායම ලකුණු 23කට කඩළු 4ක් වශයෙන් ලබාගත් ලකුණු ප්‍රමාණය. මේ තරගයේදීත් අඩුම පවර් ප්ලේ ලකුණු සටහන් කරමින් ශ්‍රී ලංකායිනිම ලකුණු 24කට කඩළු 4ක් ලෙසිනුත් නව ශ්‍රී ලංකාවේ ලකුණු 25කට කඩළු 3ක් ලෙසිනුත් පවර් ප්ලේ අවස්ථාව අවසානයේ සටහන් වුණා. බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි කැපුණද කියන එක. දෙන්න පුළුවන් සරලම උත්තරේ තමයි නැහැ කියන එක. මොකද තවමත් අවස්ථාවන් ගණනාවක් තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන්න. සමහරට ඔබ පුදුම වෙයි ටේබල් টොප් විදිහටත් අවසන් පූර්ව වටයට යන්න තවමත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව තිබෙනවා. බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවෙච්ච කාරණයක් තමයි net run rate එක. දැන් ඔබ කල්පනා කරයි මේ ලබාගත දැවැන්ත පරාජයත් එක්ක net run rate එකේ වෙච්ච සෑහෙන අඩුවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක් නැහැ කියලා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්න ඉදිරියට net run rate එක වැදගත් වෙන්නේ නැහැ. ඒයි කියලා ඔබට තේරෙනවා පොයින්ට්ස් ටේබල් එක දිහා බැලුවාම ඇෆ්ගනිස්තානයත් ශ්‍රී ලංකාවත් සමාන පොයින්ට්ස් තමයි ලබාගෙන තියෙන්නේ. හැබැයි සුද්ධ ලකුණු වේගය අතින් ශ්‍රී ලංකාව ඉන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට වඩා පහළින්. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ ලකුණු සටහනේ තවමත් රැඳෙන්නේ 5 වෙනි ස්ථානයේ. ඇෆ්ගනිස්තානය රැඳෙන්නේ 6 වෙනි ස්ථානයේ. ඒ කියන්නේ සුද්ධ ලකුණු වේගය වැදගත් වෙන්නේ නැහැ. පොයින්ට්ස් සමාන වෙච්ච අවස්ථාවලදී ඉස්සෙල්ලම බලන්නේ කණ්ඩායමක් ලබාගෙන තිබෙන ජයග්‍රහණ ප්‍රමාණය. වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගෙන තිබෙන කණ්ඩායම තමයි ලකුණු සටහනේ ඉදිරියට එන්නේ. මේ ජයග්‍රහණ ප්‍රමාණයත් සමාන වෙච්ච අවස්ථාවකදී තමයි සුද්ධ ලකුණු වේගය අනුව කණ්ඩායමක ස්ථානය තීරණය කරන්නේ. ඉතින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම කිසිදු ජයග්‍රහණයක් වාර්තා කරලා නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම එක ජයග්‍රහණයක් වාර්තා කරලා තියෙනවා. මේ නිසා තමයි සුද්ධ ලකුණු වේගය අතින් ශ්‍රී ලංකාව පහළින් හිටියත් අපි 5 වෙනි තැනත් ඇෆ්ගනිස්තානය 6 වෙනි තැනත් රැඳෙන්නේ. ICC 2020 ලෝක කුසලාන තරගාවලියේ ප්ලේයින් කන්ඩිෂන්ස් වලට අනුව ඔන්න ඕකයි තත්වය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට යන්න අවස්ථාව උදා වෙන්නේ මෙන්න මේ විදිහට. මුලින්ම ශ්‍රී ලංකාව අනිවාර්ය සාධකයේ බවට පත් වෙනවා ඉදිරි තරඟ දෙකම ජයග්‍රහණය කිරීම. ශුද්ධ ලකුණු වේගය පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. ඉදිරි තරඟ දෙක ජයග්‍රහණය කිරීම තමයි මූලිකම සාධකයේ බවට පත් වෙන්නේ. මේ තරඟ දෙකෙන් එකකට වර්ෂාවෙන් බාධා මතු වෙලා තරඟය පවත්වන්න නොහැකි වුණොත් හරි තරගයක් පරාජය වුණොත් හරි ශ්‍රී ලංකා කණ්ඩායම නිසක වශයෙන්ම තරඟාවලියෙන් ඉවත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි තරඟ දෙකම ජයග්‍රහණය කළොත් මෙන්න මේ පහත කියන කාරණාවලින් එකක් සිදු වුණොත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට යන්න අවස්ථාව තියෙනවා. අංක 1 නව ශ්‍රී ලංකාවේ එංගලන්තය සහ අයර්ලන්තය හමුවේ පරාජයට පත්විය යුතුයි. ඒ කියන්නේ ඉතිරි තරඟ දෙකම නව ශ්‍රී ලංකාවේ පරාජයට පත් වෙන්න ඕනේ. මේක මේ විදිහට වුණොත් ඔබට දැන් මේ පේන ක්‍රමයේ අනුව සෙසු තරඟ ප්‍රතිඵල මත ශ්‍රී ලංකාව කාණ්ඩේ පළමුවෙනියා විදිහට අවසන් පූර්ව වටේට යන්නත් අවස්ථාවක් තියෙනවා. රතු පාටින් කාණ්ඩේ පළවෙනියා සහ කොළ පාටින් කාණ්ඩේ දෙවෙනියා තමයි මේ සටහන් වල පෙන්눔 කරලා තියෙන්නේ. ඉතින් අයර්ලන්තයට හෝ ඔස්ට්‍රේලියාවට කාණ්ඩේ පළවෙනියා වෙන්නත් අවස්ථාවක් තියෙනවා. දෙවෙනි ක්‍රමය තමයි නව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන එක තරගයකට වර්ෂාවෙන් බාධා මත වෙලා අනෙක් තරගය පරාජයට පත්විය යුතුයි. මේ ක්‍රමයේදී ඔස්ට්‍රේලියාව අයර්ලන්තයට පරාජය වුණොත් අපිට ටේබල් টপ වෙන්නත් අවස්ථාවක් තිබෙනවා. එහෙම නැත්නම් දෙවෙනියා විදිහට ඉදිරියට යන්නත් පුළුවන්. තුන්වෙනි අවස්ථාව තමයි ඔස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තානයේ හෝ අයර්ලන්තයේ හමුවේ ඉදිරි තරඟ දෙකෙන් එක තරගයක් පරාජයට පත්විය යුතුයි. එහෙම වුණොත් නව ශ්‍රී ලංකාවේ සහ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට යනවා. ඒ වගේම හතරවෙනි අවස්ථාව තමයි ඔස්ට්‍රේලියාව සහභාගී වන ඉදිරි තරඟ දෙකෙන් එකක් වර්ෂාව නිසා සේදී යා යුතුයි. මේ ක්‍රමයේ යටතේ නව ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි වෙනවා. ඔයාලට දැන් ආයෙ ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ පෙන්නලා තියෙන අවස්ථාවන් වලදී ඔස්ට්‍රේලියාව හරි නව ශ්‍රී ලංකාව හරි ශ්‍රී ලංකාව ලබා ගන්න පොයින්ට්ස් 6ට සමාන අවස්ථාවන් වලදී කොහොමද ශ්‍රී ලංකාව ඉදිරියට යන්නේ කියන කාරණේ ඉතින් අමතක කරන්න එපා. net run rate එක බලන්න කලින් බලන්නේ ජයග්‍රහණය කරලා තිබෙන තරඟ ප්‍රමාණය. ඉතින් ලංකාව තරඟ 3ක් ජයග්‍රහණය කරලා ලකුණු 6ක් ලබා ගත්තොත් වෙනත් කණ්ඩායමක් ලකුණු 6ක් ලබා ගත්තොත් ඔවුන් ජයග්‍රහණය කරලා තියෙන්නේ තරඟ දෙකක් පමණයි. මේ නිසා තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට යන්න අවස්ථාව උදා වෙන්නේ. සරලවම කිව්වොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි තරඟ දෙකම ජයග්‍රහණය කළත් තරගාවලිය ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ වර්ෂාවේ හරි එහෙම නැත්නම් අයර්ලන්තයේ හරි ඇෆ්ගනිස්තානයේ හරි උදව්වෙන් විතරයි. ඉතින් මේ තරගාවලිය ඊටාම පෙරලිකාර තරගාවලියක් බවට පත් වෙලා තිබෙනවා. ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. තවමත් කණ්ඩායම් 6ටම මේ තරගාවලිය විවෘතයි. ඇෆ්ගනිස්තානයට පවා ඉදිරි තරඟ දෙකම ජයග්‍රහණය කරලා අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව තවමත් ඉතිරි වෙලා තියෙනවා. මේ තරගාවලිය පුරාම පොඩි කණ්ඩායම් ප්‍රබල රටවල් නොවන කණ්ඩායම් ලොකු පෙරලි සිදු කරලා තියෙනවා. ඉතින් ඉදිරියේදී මොනවා වෙයිද කියලා අපිට පෙරයිම් කරන්න බෑ. ඒ වගේම වැස්ස මේ තරගාවලිය තුල ඊටාම ලොකු රෝල් එකක් ප්ලේ කරන බවක් අපිට දැක ගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ඉදිරියේදී මොකද වෙන්නේ කියලා අපි ක්‍රික් විදු සහ ක්‍රික් වීලොග් YouTube channel තුලින් කතා කරමු. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික් විදු YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් tap කරලා තියාගන්න. එතකොට විදු වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන තරගයේ පෙරදැක්මත් එක්ක අපි ඉක්මනින්ම හම්බ වෙමු. අදට ගිහිල්ලා එන්නම්. ජය වේවා හැමෝටම.